අද අපේ යාපනයේ ටුවර් එකේ දෙවැනි දවස. අපි අද ලෑස්ති වෙන්නේ බස් එකෙන්ම කුරිකඩිය වන් ගිහිල්ලා නාගදීප වඳපුදා ගන්න. යාපනයේ බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා කුරිකඩිය වන් ජැටියට කිලෝමීටර් 31ක් විතර වගේ තියෙනවා. බස් එක යනවා නම් ඒක පැයක වගේ ගමනක්. ඉතින් මේ ගමන යන පාර දෙපැත්තේ මුහුදෙන් කලපු වලින් වැටෙච්ච ලස්සන මාර්ග තීරයක් තමයි තියෙන්නේ. හරිම සුන්දර ගමනක්. ඉතින් එහෙනම් එන්න අපිත් එක්ක නාගදීපේ වැඳ පුදා ගන්න. කුරිකඩුවන් ජැටියේ ඉඳලා නාගදීප දූපතට බෝට්ටු එහෙමත් නැත්නම් ෆෙරීස් යනවා. විනාඩි 20ක විතර බෝට්ටු ගමනක් තියෙනවා මේ නාගදීප දූපතට ඇතුළු වෙන්න. රුපියල් 80ක වගේ මුදලක් තමයි මේ ෆෙරී ටිකට් එක ගාන වෙන්නේ. ඉතින් අපි මේ උදේම යාපනයේ බස් ස්ටෑන්ඩ් එකට යන්නේ. යාපනයේ ඉඳලා කුරිකඩුවන් වලට උදේ 6:30ට යන බස් එකේ නගින්න. යාපනයේ මිනිස්සු හරිම සුහදශීලී. ඉතින් හුඟ දෙනෙක් අපිට මේ බස් එක නවත්තලා තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න උදව් කළා. අපි යාපනයේ ගියේ දෙසැම්බර් මාසේ ලොง වීකෙන්ඩ් එකට. ඉතින් ඒක නිසා බස් එකේ ටිකක් විතර සෙනග හිටියා වුණත් කිසිම අපහසුාවක් නැතුව අපිට කුරිකඩුවන් වලට හතාමාර වෙද්දි වගේ යන්න පුළුවන් වුණා. මේ පාස් කරන්නේ නැන්නේ පොංගුඩුතිය දූපත. මෙහි දූපත් යා කරලා පාරවල් හදලා තියෙනවා හරිම සුන්දර වගේම ලංකාවේ වෙන කිසිම ප්‍රදේශයක මේ වගේ දෙයක් බලා ගන්න බෑ. ඉතින් මේ බස් එකේ එක්කෙනෙක්ට කුරිකඩුවන් වලට යන ටිකට් එක වෙන්නේ රුපියල් 200ක මුදලක්. ඉතින් මේ ගමන බස් එකේ යන්න අපහසු හරි අකමැති හරි කෙනෙකුට යාපනයේ ටැක්සි සර්විසස් ඕන තරම් ගන්න පුළුවන්. රුපියල් 15000ක වගේ මුදලකට ඒගොල්ලන්ට කුරිකඩුවන් වලට අපිට ට්‍රාන්ස්පෝර්ට් arrange කරලා දෙන්න පුළුවන්. ඉතින් නාගදීපේට වගේම ඩෙල්ෆ් දූපත කියන මේ දූපත් දෙකටම බෝටු මේ කුරිකඩුවන් ජැටියෙන් තමයි පටන් ගන්නෙ. ඒ වුණාට දෙසැම්බර් මාසේ නිතරම වෙනස් වෙන කාලගුණය නිසා අපිට ඩෙල්ෆ් දූපත නම් බලා ගන්න බැරි වුණා. කුරිකඩුවන් ජෙටියේ ඉඳලා හැම විනාඩි 30කට පාරක්ම නයිනතිව් දූපත බලලා ෆෙරි එකක් යනවා. සාමාන්‍යයෙන් මේ බෝට්ටු නිමාඩු දවස්වලට පොඩ්ඩක් විතර සෙනග වැඩි. ඩෙල්ෆ් වලට නම් කුරිකඩුවන් ජෙටියෙන් බෝට්ටු 1ක් 2ක් අතර ප්‍රමාණයක් තමයි දවසකට යන්නේ. උදේ 8:30ට තමයි මේ ඩෙල්ෆ් වලට යන මුල්ම බෝට්ටුව පටන් ගන්නෙ. ඩෙල්ෆ් දූපතට සාමාන්‍යයෙන් ලොකු දුරක් තියෙන නිසා රළු මුහුදක් තියෙන දවසට මේ ඩෙල්ෆ් දූපත බලා ගන්න නම් ටිකක් අමාරුයි. ඔයාලා නාගදීප දූපත බලන්න ප්ලෑන් කරන් ඉන්නවා නම් මෝටර්සයිකල් වලින් යන්න බලන් ඉන්නවා නම් සෙනග අඩු දවස්වලට මේ ෆෙරි එකේ ඔයගලගේ මෝටර්සයිකල් එක අරන් යන්නත් අවසර තියෙනවා. ඉතින් විවිධ දවස්වලද නම් මේ ඩෙල්ෆ් වලට යන එකම බෝට්ටුව පටන් ගන්න වෙලාවල් ටිකක් වෙනස්. ඒ කියන්නේ උදේ 9:30ට තමයි ඉවිදට බෝට් එක පටන් ගන්න. ඒ වගේ මේ බෝට් එකයි රිටර්න් වෙන්නේ හවස 2:30ට. ඔන්න දැන් අපි කුරිකඩුවන් ජැටියට ඇවිල්ලා ඉන්නේ. මෙතන නයිනතිව් ඩෙල්ෆ් යන්න එන සංචාරකයන් වගේම මේ දූපත්වල වැසියනොත් බෝට්ටු එනකන් බලාගෙන ඉන්නවා. ඉතින් මෙතන මේ හැමෝටම බෝට්ටු එනකන් රැඳිලා සිටින්න පොඩි ශාලාවක් හදලා තියෙනවා. ඒ වගේම අවශ්‍ය වැසිකිලි පහසුකම් වාහන නවත්වලා තිබීමේ පහසුකමුත් මෙතන තියෙනවා. ඉතින් මෙතන ඩෙල්ෆ් දූපත බලන්න යන අය වගේම මේ ප්‍රදේශවාසීනුත් රැස් වෙලා ඉන්නවා. මෙතන මෙහෙයුම් කටයුතු සියල්ලම සිදු කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්. ඉතින් ශ්‍රී ලංකා නාවික හමුදාව හැමතිස්සෙම බෝට්ටු වල යනකොට මූලිකත්වය දෙන්නේ මේ ප්‍රදේශවාසීන්ට. ඉතින් ඔන්න ඔහොම අපි කොහොම හරි බෝට්ටුවට නැගගත්තා. ටිකක් විතර බය හිතෙන ගමනක් මේක. මොකද බෝට්ටුව පිරෙන්නම වගේ සෙනග ඉන්නවාද? බෝට්ටු හැමෝටම ලයිෆ් ජැකට්ස් නම් දෙනවා දාගන්න. ඉතින් එහෙනම් විනාඩි 20කින් අපි ඉන්නේ නයිනතිව් දූපතේ.
ඉතින් මේ නාගදීප විහාරය අති පූජනීය විහාරයක් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පවිත්‍රතාවයට පත්වීම නිසා කියලා තමයි පරණ පොතපතේ සඳහන් වෙන්නේ। ඉතින් ඔන්න විනාඩි 20ක විතර ගමනකින් පස්සේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ නයනතිව දූපතේ නාගදීප විහාරයට। ඉතින් මේ නාගදීප පුණ්‍ය භූමිය සුලස්ම ස්ථානවලින් එක ස්ථානයක්। බුදුරජාණන් වහන්සේ දෙවෙනි වරට ශ්‍රී ලංකාවට වැඩම කරලා තියෙන මෙම ස්ථානයට කියලා තමයි කියන්නේ। ඒ වගේම මේ බුද්ධත්වයෙන් වසර 5කට පසු කාලයකදී කියලා පොතපතේ සඳහන් වෙලා තියෙනවා। इतिम नागदीप हुदभूमे तेमहल धातु मंदिर कौतुकागार भिक्षुन सदन भिक्षु विवेकागार दिखगा पुलवा බුදුරජාණන් වහන්සේ මේ පුණ්‍ය භූමියට වැඩම කිරීමට හේතුවක් වෙලා තියෙන්නේ චූලෝදර මහෝදර මැණික් පුටුවක් අරබයා ඇතිවන්නට ගියපු යුද්ධයක් සංසිඳු වීම සඳහා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ। ඉතින් අද වෙන විට බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේ සිදුවී දෙවන ලංකා ගමනේ සිදුවී වසර 2595ක දීර්ඝ ඉතිහාසයක් වෙලා තියෙනවා। බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේ ගැන ත්‍රිපිටකයේ කිසිදු සඳහනක් වෙන්නේ නැහැ। ඒ වුණත් ඉතා පැරණි වංශ කතාවල ඒ කියන්නේ දීප වංශය මහා වංශය වැනි පැරණි වංශ කතාවල මේ පිළිබඳ විස්තර සඳහන් වෙලා තියෙනවා। වංශකතාවල සඳහන් වෙන්නේ නාග ගෝත්‍රිකයන් වූ මහෝදර කියන්නේ මාමාවරුන් චූලෝදර කියන්නේ බෑනාවරුන් යන ඥාති නාරජුන් දෙපළ අතර මිනි පළඟක් නිසා හටගන්නට කියපු සංග්‍රාමයක් නැවැත්වීමට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න මෙම ස්ථානයට වැඩම කළා කියලා. ඉන්පසුව නාරජුන් වගේම නාග ගෝත්‍රිකයන් සමගි වුණා කියලත් මිනි පළඟ බුදුරජාණන් වහන්සේට පූජා කරා කියලත් වැඩි දුරට සඳහන් වෙනවා। වංශකතාවල බුදුන්ගේ මේ ශ්‍රී ලංකා ආගමනය ගැන තවදුරටත් සඳහන් කරමින් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ එවකට වැඩ සිටි ජේතවනාරාමේ කිරිපලු රුගට අරක්ගත් සම්මිද්දි සුමන වෘක්ෂ දේවතාවන් වහන්සේ මෙව සාමසංචාරයට එකතු වෙලා තියෙනවා කියලත් ජේතවනාරාම පුදභූමියෙන් උදුරාගත් වෘක්ෂයක් සේසතක් ලෙස ඉහෙලා බුදුන්ට මෙම ස්ථානයේදී සෙවන දුන් බවත් ඒ වගේම මේ තියෙන්නේ ශ්‍රී නාග පූෂාණී අම්මාන් හින්දු කෝවිල මේ හින්දු කෝවිල පාර්වති දේවමෑණියන් වෙනුවෙන් ඉදිකරන ලද්දා। ඉතින් ඔන්නෝමයි අපි නාගදීපයට බෝට්ටුවෙන් ඇවිල්ලා වැඳ පුදා ගත්තේ। අපි මේ බලන් ඉන්නේ ඊළඟ බෝට්ටුව එනකන් ආයෙත් කුරිකටුවන් ජැටියට යන්න। ඉතින් අපේ ඊළඟ වීඩියෝ එකෙන් යාපනයේ තවත් ලස්සන විදිහකට දැක බලා ගන්නයි හදන්නේ। ඊළඟට කොහෙද මේ යන්නේ කියලා හරියට බලා ගන්න ඕන නම් අපිට subscribe කරලා තියාගන්න।